අපි දන්නවා සියලු දෙනාම මේ මාසේ 17 වෙනිදා ඉඳන් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපති මැතිවරණයේ ක්‍රියාදාමයේ පටන් ගන්න. නමුත් අපිට පේනවා විටින් විට ආණ්ඩුවේ ඉන්න උදවිය ජනාධිපතිවරයාත් එක්ක ඉන්න උදවිය ජනාධිපතිතුමාට අවුරුද්දක කාලයක් තව දෙන්න ඕනේ, අවුරුද්දකින් මැතිවරණේ කල් දාන්න ඕනේ කියලා නොයෙකුත් කතාවල් පෞගේ කාලේ පුරාම ආවා. ඒකත් එක්කම තමයි අපිට පේනවා ඇවිල්ලා යම් ව්‍යාපාරිකයෙක් අධිකරණයට ගියා ජනාධිපතිතුමාගේ කාල සීමාව ගැන දැනගන්න. නමුත් අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒක පැහැදිලිව ප්‍රතික්ෂේප කළා. ඔහුගේ ගමම්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා මේක මගේ වැඩක් නන් නෙමෙයි, මම මේක කරේ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ අර හොරාට කලින් කෙහෙල් කන පයින්නවා වගේ වැඩක් තමයි ඒ වෙලාවේ සිද්ධ වුණේ. දැන් අපිට පේනවා ආයි තව නීතිඥවරයෙක් ගිහිල්ලා තිබෙනවා ජනාධිපතිවරණය තියන්න මේ ව්‍යවස්ථාවේ අඩුපාඩුවක් තියෙනවා. 19 වෙනි සංශෝධනයට ජනමත විචාරණයක් තිබ්බේ නැහැ. ඒ හින්දා ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කියලා ඔහු දැන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. දැන් අපිට පේන තියෙන දේ තමයි දැන් ඉස්සලා ලේන ගියා, දැන් මයින් ඇවිල්ලා ඉන්නවා. දැන් මේක නොයෙකුත් ආකාරයේ එක එක්කෙනාව මේ ආණ්ඩුවේ පැත්තෙන් යොමු කරලා මේ ජනතාව අතර කුතුහලයක් ඇති කිරීමේ තැනකට මේ තල්ලු කරලා මේක අවුල් කරන්න මේ යන්නේ. ඒ කියන්නේ ජනාධිපති මැතිවරණ ක්‍රියාදාමය අවුල් කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක මේක පැහැදිලියි. මොකද අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ වගේම 19 වෙනි සංශෝධනය සම්මත වුණාට පස්සේ ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවා. කිසිදු ආකාරයේ ව්‍යවස්ථාමය ගැටලු හෝ ව්‍යවස්ථාමය ප්‍රශ්න තිබුණේ නැහැ. දැන් නැවත වතාවක් ව්‍යවස්ථාමය ප්‍රශ්න තියෙනවා කියලා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලය දීර්ඝ කරගන්න එක එක්කෙනා උසාවියට ගිහිල්ලා මේ අධිකරණයට ගිහිල්ලා මේ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරන තත්ත්වයක් උදා කරලා කාලය ගැනීමක්. මේක තුළ අපිට පේන දේ තමයි කාලය ගැනීමක් මේ සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මං හිතනවා මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේකට විරුද්ධව අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නා. දැන් නැවත වතාවක් ඒ තීන්දුවම ලබා දෙයි. ඒ හින්දා මොන බාධකාවත් ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕන අවශ්‍යතාවය රටේ ජනතාවට තියෙනවා. ජනතාව ඡන්දේ ඉල්ලනවා. ඒ හින්දා පාලකයෝ ඡන්දේ නොතියන්න උත්සාහ කළත් ජනතාවගේ ඉල්ලීම හා අධිකරණයේ තිබෙන නිර්වචනය තමයි ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕනේ. හෙට දිනේදී ඒ සම්බන්ධයෙන් මේ ඔව් ඔය ඉතින් මම හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය දැමය 19 වෙනි සංශෝධනය සම්බන්ධව පැහැදිලිව නිර්වචන කීපයක් ලබා දීලා තියෙනවා. දැන් නැවත වතාවක් අර යම් මේ නීතිඥවරයා ඔහු නිර්වචනය ලබා ගන්න ගියාට අපිට පේනවා ගිය පාර ගිය එක්කෙනාට අධිකරණය තදින් අවවාද කරා ඔහුට මේ ඇවිල්ලා මේ අධිකරණය විහිළුවට ලක් කරන්න එපා, අධිකරණයේ කාලේ නාස්ති කරන්න එපා කියලා. ඉතින් මං හිතනවා හෙටත් අධිකරණය මේ සමහර විට ඒ එදා තීන්දුවට වඩා තද තීන්දුවක් ගනීද කියලා මේ නීතිඥවරයා සම්බන්ධව. ඔව් එදා ලක්ෂයක් දඩ ගැහුවා. මං හිතනවා මීට වඩා තද තීන්දුවකට යයි කියලා. මේ මොකද නිකන් මේ සෙල්ලමක් වගේ එක එක්කෙනා ඇවිල්ලා නිකන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණ පද්ධතිය හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් මෙහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑ. ඉතින් මං හිතන්නේ අධිකරණය මේ පිළිබඳව නිර්වචන ලබා දීලා තිබිද්දිත් නැවත නැවත මේ ඇවිල්ලා කරන්නේ කුමන්ත්‍රණයක් කියන එක පැහැදිලිව පේනවා. ඒ කියන්නේ මේ අවුල් කරන්න ජනාධිපති මැතිවරණ ක්‍රියාදාමය අවුල් කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවේ පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමා කොච්චර නැහැ කියලා කිව්වත් අපිට පේනවා ජනාධිපතිතුමාගේ වටේ ඉන්න උදවිය නිතර නිතර ප්‍රකාශ කිරීම තුළ අපිට පේනවා ඒ ප්‍රකාශයත් එක්ක මේ ක්‍රියාවලියට සම්බන්ධතාවයක් තියෙනවා. නෑ එහෙම එකක් නෑ. ප්‍රතිශත වලින් සියලු දේවල් වලින් පෙන්නම් කරනවා. මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඉදිරියෙන් ඉන්නේ. ඒක ඒ ප්‍රතිශත වලින් බෑනේ. 3% ජනාධිපති ගියේ ජනාධිපති මැතිවරණයෙන් මේ ඡන්ද ලබාගත් උදවිය කොහොමද මේ ජනාධිපති මැතිවරණයේදී ඉදිරියෙන් එන්නේ? එහෙම වෙන්න බෑනේ. එහෙම ප්‍රායෝගිකත් නෑනේ. අපි නම් ගිය මැතිවරණයේ 42% අපි ලබා ගත්තා. හරි, අපි 155% ලබා ගත්තා. ඉතින් මේ 103.4% ගාණක් ලබා ගත්ත එක්කෙනා කොහමද 155ට වඩා උඩින් ඉන්නේ කියලා කියන්නේ? ඒක ප්‍රායෝගික නෑ. නමුත් ඉතින් ඒගොල්ලන්ගේ ඉන්න මාධ්‍ය හා සමාජ මාධ්‍ය දාවල යම් යම් ප්‍රචාරවල් ඒගොල්ලෝ කරනවා. ඉතින් අපි මැතිවරණයේදී බලමු කවුද ඉදිරියෙන් ඉන්නේ කියලා. දැන් මේ උද්ඝෝෂණ නම් කරන්නේ නැහැ කියලා කියනවා ජනතා යුක්ති කරුණේ. ඒගොල්ලෝ මේකට සම්බන්ධයක් නැහැ කියලා. ඇත්තටම කවුද මට පේන විදියට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ විශාල බෙදීමක් තියෙනවා.
ද ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා කතාව හැව්වම එයා ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ අදහසේ. ඒ කියන්නේ මේවා කඩාකප්පල් කරන්න එපා කියන එක තමයි එයා කරන්නේ. මහින්ද ජයසිංහ ඉන්නේ මේ මේ ඉල්ලීම් දිනාගෙන මේ ඉන්න ගුරුවරුන්ගේ හා මේ ඉන්න කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගන්න ඕනේ කියන අදහස තමයි ඒ මහින්ද සමරසිංහ හා වසන්ත මහින්ද ජයසිංහ සහ වතර වසන්ත සමරසිංහ ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට පේනවා JVP එකේ එක කොටසක් ඉන්නවා රනිල් වික්‍රමසිංහත් එක්ක, අනිත් කොටස ඉන්නවා රනිල් වික්‍රමසිංහට විරුද්ධව. ඉතින් ඒක තමයි අපි මුලින්දම දිගින් දිගටම කිව්වේ. ඒගොල්ලන්ගේ පක්ෂය ඇතුලේ එක එක්කෙනා එක එක අදහස් කියනවා. දැන් මේක හොඳටම දැන් මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. තව මැතිවරණ උසම එනකොට තව තව එළියට එයි. මොකටද ජනතා විමුක්ති පෙරමුණත් අපිට පේනවනේ. දැන් ඒගොල්ලත් විශේෂයෙන්ම ප්‍රහාර එල්ල කරන්නේ ආණ්ඩුවට වැඩිය සජබෙට. ඒගොල්ලෝ ගහන්නේ සජිත් ප්‍රේමදාසට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගහන්නේ සජිත් ප්‍රේමදාසට. ඉතින් අපිට පේනවා එතනදී ඒ දෙගොල්ලම්ම එක අදහසකට ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ රනිල් දින්නත් අනුරට කමන්නේ සජිත් දිනන්න හොඳ නැහැ. රනිල්ට අනුර දින්නත් කමන්නේ සජිත් දිනන්න හොඳ නැහැ. ඉන්දිගොල්ලන්ගේම තේමාව හා පරමාර්ථය තියෙන්නේ සජිත් ප්‍රේමදාස හා සමගි ජන බලවේගය පරාජය කරන්න. මොකද ඒ දිගොල්ලන්ම දන්නවා සමගි ජන බලවේගය තමයි මේ රට ගොඩ දාන්න පුළුවන් වැඩපිළිවෙලක් තිබෙන බුද්ධිමතුන් ඉන්න ප්‍රායෝගික විදියට කල්පනා කරන ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන මේ රටේ අපනයන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් දැක්මක් තියෙන පිරිස ඉන්නේ සමගි ජන බලවේගය කියන එක. අනුර කුමාර දිසානායකත් දන්නවා, රනිල් වික්‍රමසිංහත් දන්නවා. ඒ හින්දා ඒ දෙපොළ එතනදී යම් එකඟත්වයකට තියෙනවා සමගි ජන බලවේගයට ඉඩ දෙන්න හොඳ නැහැ කියන එක. නැද මැතිවරණ කාල සීමාව දැන් මේ පටන් ගන්නවනේ මේ 13 දෙනෙන් පස්සේ. ඊළඟට මේ රටේ ජනතාව සියලු දෙනාම පෙළ ගැහෙන්නේ මේ ආණ්ඩුව පරාජය කරන්න. ඉතින් අපි හිතනවා මේ රටේ වැඩ කරන ජනතාව, මේ රටේ ඉන්න අනිකුත් සියලුම පීඩිත ජන කොටත් ඒ සියලු දෙනාම ඒකරාශී වෙන්නේ මේ ආණ්ඩුව පරාජය කිරීමේ පැත්තට තමයි සියලු දෙනාම ඒකරාශී වෙන්නේ. මොකද මැතිවරණ කාලයට පස්සේ එය වැඩ වර්ජන, එහෙම නැත්නම් අවුද්ඝෝෂණ ඒවා කිසිදු ආකාරයේ පළක් වෙන්නේ නැහැ. මොකද මැතිවරණයත් එක්ක තියෙන්නේ ආණ්ඩුව පරාජය කිරීමේ ක්‍රියාදාමයට සියලු දෙනාම එකතු වෙන එකයි. ඒ එකතු වෙලා මේ දුර්දාන්ත හා මේ රටේ ජනතාව දුගීභාවයට ඇද දාලා තිබෙන, ඒ වගේම මේ රටේ වංචා දූෂණ ඉහවහා ගිහිල්ලා ආර්ථික අමාරුකම් තියෙද්දිත් රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දිත් හොරකම නම් නවත්තලා නැහැ. ඉතින් ඒ හින්දා ඒ ආණ්ඩුව පරාජය කරන්න සියලු දෙනාම එකතු වෙයි කියන එක තමයි මම හිතන්නේ.